පි කෙලේට වෙලා බභාවනනාකරගෙන හැමනගෙනන එක කරගර බලය නිවන් දකින්න බැරින ඕන එක වහමයින් කරපිය පරයා වීටිය ගන පල්ල ගන පොළේ සිවරු ගල්ල පයිනේ පර බල්ලෝ භාවනාගරනෙම ඔන්න හඳේමම බෞද්ධ ගැන්දීම යටපත් කරන්නත්. ඒගැන සැකසංක ඇති කරවන්නත්. ඒක සම්පූණෙන් දුරුවල කරන්නත්. උපක්‍රම සීලී කුමන්ත්‍රන ගොඩක්යාත්මක වෙනවා. ඒ කුමන්තනවලා තවකක් තමයි දේශපාලනේ. තර්ජනය සම්බන්ධෙන් ස්න් වහන්සිරේ අත්තරම හිතට බයක් නැද්ද. ඉතින් බුදුදහම අනුව ් හටක් පාලනය වෙනවානම්.ඒ රට දනවතුන් අතර දනවතුන් ඉන්න රටවල්, බලවතුන් අතර බලවතුන් ඉ ටව. රතමානේ ඒ කරන්න. පක්‍රමසේ ියක මාන්ත්‍රන කරග ගිට ඉන්නේ තෙරුන්සරණයි සීරම දෙනාට අදත් අපි මිනිපුර අමාශන්ති තපවාන සේනාසනයේ සිට ඉතාමත්ම කාලීන මාර්ථකාව ගැන සාකච්ඡා කිරීමට ඇසූදානම් වෙන්නේ ඉතින් අප පිළිගම අදත් මිනිපුර අමාශාන්ති තපවන ශාකාවන්හි විහාරාභිපති ඇත්‍රිපිටික වාගේීශ්ෂවර සද්ධර්ම ශිරෝමණ ප්‍රත්මපුර දිසාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය තපුුවනේ අපේ රතන වාමිින්ද්‍රරණන් වන්සේව නමස්කාරපර්රක පිළිගන්න තිරලසය පිමත්වේ සන්න හැ ස්මිවන්ස අපි දැක්කා ලඟග්‍රිදාසක වාමිවාසේගේ දේශනාවක සඳහන් වෙලා තියෙනවා එකෙන්නේ අපේ මනිපු රමාංශ ඇති තපවන FB පිටේ පවත්න ලබන ධර්ම සාකච්ඡාමය වැඩ සටහනකද කෙනෙක් ඉදිපත් කරලාතින ප්‍රශ්නයකට සාමහන්සේ පිළිතුරක් ලබා දෙනා. ඒ ප්‍රශ්නය ස්වාමින් වහන්සේඒන අහරතයෙන භික්‍ෂූන් වහන්සේ දේශපාලනය කරන එක සුදු සුද කියනක සාමවාන්ස. ඉට පසේ වාමන් වහන්සේ එකට පිළිතුරක් ලබා දීලාතින සාවාමාස. අපිට තවයි ඉගෙන පොඩි පැහදිලි කිරීම අපි කරන්න පුළුවන් සාමාාස පින්වන්තය අප අභීතමහත්ම අපි සෑම සෙන්සුරාදා දවසකම රාත්සී අටට විවිධ රටවලලන්න පින්වතුන් අහන දහම්ටැටලුවට පිවතුූ ලපාදනවාන අපේ හල තිබ්බා බිස්සූන් වහන්සේලා දේශපානය කිරීම සුදුසුද කියලා. ඒකට අපි පිවතුූ ලබාදුන්නා ධර්මවිනය අනුව බිස්සූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතුී කියලා. කිසිසිත්ම විිසවුන් වහන්සේලාට දේශපානය සුදුසුන හැ. ප්‍රැවිතූන් අරමුණට විස්වූන් වහන්සේලා ගමන් කළයුතුයි. දේශපාලනය ගිහි පිංවතුන්ට අයිති දෙයක්. එවාගේම පිින්වන්ත අපේ මහත්ම බිස්සවූන් වහන්සේලා දේශපාලනය කරනකොට එයින් සිද්ධ වෙන්නේ අනාගත සම්බෘධ සසුන ම විසාර අන්තුරකට පත්කිරීමක්. ඉනිසා කිසිසිේත්ම බිස්වුවකට දේශපාලනය නුසුදුසුරයේ. මවන්ස තවදුරටත් අපි ගැන පැහැදිි කිරීමත් කෙනෙක් තවදුරටත් බපුරත්තර නම් කොහම සොන්ස ගැ පහැදිිරන්නේ. යිම් භික්ෂූන් වහන්සේලාගේ දේශපාලට එන්ඩ ඇත්තවශයෙන් නිසුදුසු කියන කාරණය සම්බන්ධයෙන්. පින්වන්ට අපේ අබිතුමහත්ම සංඝ සස්ථාාවයම නැත්ත බිස්සූ චෛතය කියන්නේ සම්පූර්ණයම පින් කෙතාක්. ඒන්නේ අනුත්තරම් පුණ්ඥක් එෙත්තන් ල කස කියලන කියන්නේ. එතකොට තක් වුණු බිස්සූ චරිතය නැතන් ඒපුුණ්‍යවාන්තේ බිස්සවූන් වහන්සේ තමන් වහන්සේ තුළ පින්කෙතක් වෙන්න ඕන කරන කුසලබීජ සක්තිමත් කරගන්න ඒ ගමනයන්නේ නැතුව. ගිහිය කරන දේශපාලනයට ඇතුල්ලීමේ සිද්ධ වෙන්නේ සම්පූර්ණය මර පින්කෙත තුළ වල් බිහිවෙන පටන්ගන්නවා. ්‍රීසය මානය ඒසියාව තන්හාාව ගැටීම ඒවාගේම මෛත්‍රයේ කවුනාදිය වෙනුවට අර සියලු මකුසල ධර්මතම මතුවෙන පටන් ගන්නේ ඒවාගේම දැන් අදකාලී දේශපාලනය කරන ස්වාමින් වහන්සේලා මොනාරමුණෙන් කළත් රටජාති ආගන්වෙන්නේෙන් මොනාරමුණයෙන් කළත් අනාගතයේති මේ ආදරසයට අරගෙන් දේශපාලනයට එ හත්නවානම් කෞරුහර ස්වාමින්න් වහන්සේලා මුුණ මොනාරමුණුවලින් කරන්න බලයිද අපහිතමක මෙහෙම දැන් ගිහි අය පැවිතුණු ගමම්ම. විවිධ අරමුණුවලට ඒ අර්හත්දජයේ පාවිච්ි කරනාාකාර අපි මේ කාල ගොඩක් දකිනවනේ. අනාගතීත් දේශපාලනය කිරීමේ අරමුණින්ම ශාසනයට ඇතුල්දන උදවිය. කරන කියන දේවල්වලට සම්බුදු සසුනට ලොකු අනතුරක්ගෙනවා. එක නවුගේ කරන කියින් දේ වලහින්දා. අනාගත ශාසනයේ සුරක් සිතතාවය වෙනුවෙන් බිස්වූන් වහන්සේ දේශපානය කරනයක ලංකාවතුද නතරකර ගන්න ඕන. ඒක ලොකු විනාසයක් සම්බුල් සසනය අනාගත වන්න තීට වගේම දවමිනිසුන්ට වැනුම්පිටුන් ලබන්න නැට හැම දෙනාගේම වන්දනීයත්තේ පූජනීයත්තයට තියන පංකෙතක් වුණු බිස්සූන් වහන්සේලාගේ භූමිය සම්පූර්ණම කිලිවෙලා යනවා. නිසා බිස්වූන් වහන්සේලා සම්බුදු සසන තුළ වැඩයින්න ඕන සංගරාත්නයට අදාළභූමියයට දෙසපාලයේ ගාව කටයුතුන් හැ ිසවන් වහන්සේ ස්වාධීනව තමන් වහන්සේලා පැවදිුණ චතුරාල සත්‍යයා බෝධිය දෙසා කටයුතු කරන්න ඕන අවස්සායට අවවාදම්ශස්නා කරමින් සහන්සේ තකට අපි කෙනෙක් ඇහුති තම අපි හමෝටමතිින් ප්‍රශ්ණයක් මේක ශ්‍රී ලංකාව අපේ රටේ සමස්ත ජනත බහුතරයක් බෞද්ධයන්. ඔවුන්ගේ ප්‍රශ්නවලට කවද කතා කරන්නේ තුර සාහන්ස දස්වන්හන්ස කියන විදිහර ස්ෝන් වහන්සේලා දේශපාලනට සම්බන්ධ වෙන්න එක නුසුදුසි. ඇතුර සහන්සේ කෞද මේ බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට විශේෂයෙන් සමස්ථ මහජනතවාගේ ප්‍රශ්නවට කතා කරන්නේ කවුද. ප පින්වන් තියට මහත්ම බිස්වන් වහන්සේ තමන් වහන්සේට සිව්පසයේ මැපඋප්‍රස්ථානක න ගිහි පින්වතුන්ගේ, මිලෝපාලුව දෙලෝ දියුුණෝ දෙෙස අවස්ස මඟ පෙන්නීම කරන්න ඕනේ. බිස්සුන් වහන්සේ විසින් තමන්ටසිව්පසයෙන් අපපස්ථාන කරන ඒගහි පින්වතුන්ට අර්ථයන්ධර්මයෙන් අනුශාස්නා කරමි ඔවුන්ට සිදුවන හානිිය අගතිය ආදී විධදේවල්වලදී ඔවුන් වෙනුවෙන් අවස්ස හඩ නගල කතාබහකළ නිවැයිතිමාරග පෙන්න්න ඕන. එවනාට බිස්සූන් වහන්සේ ඒද කරන්න නැතුව අවස්සේ අවවාධ අනුශාස්නා කරන්න නැතුව. එක්තරා දේශපාලන පක්ෂයක් තුළ පමණක් කොටස්කරුවුනෝතින්. බිස්සූන් වහන්සේ සියලුම රාජ්‍යපාලකයන්ට අවවාධනුශාස්නා කරන්න දෙකමද. කොහොමද සිව්ුවනක් පිසයට නිවැේදි මාර්ගී පෙන්නන්නේ ස්වාමීන් වහන්සේලා එක්තරා කොටසකර නැත්තන් දේශපාන පක්ෂේකර සීමවුනු. සාමන්වහන්සේලාට ස්වාධීනක මතියෙන්න්න ඕන කිසිුදු දේශපාලන මතයක් ස්වාමීන් වහන්සේලා ගත යුතු නැහැ කාග අතින් වරදක්වූවත් ඒයට කතා කරන්න සාමීන් වහන්සේ හැකි අාවතියෙන්න්න ඕන සම්පූර්ණය ස්වාධීන වෙන්න ඕන තමන් එක්ක හිතවදද අහිතවදද කිය ලැබැ රද දෙවෙන්න කාග අතින්ද භාගිවතුන් වහන්සේ විධ තැන්වලදී පනවලතින් විනනීට ස්වභාවයයක් ගැත් හිතටාරගන්න ඒ වරදවෙන්නේ කාග අතින්ද බිස්සුන් වහන්සේට කතාකාන පුළුවන් නිදහස තියන්නට ඕනය බිස්සුන් වහන්සේට ජාතිපීද නෑන ගුලබීද නෑන බිස්සුන් වහන්සේට දෙසපාලන බීද නෑන බිස්සුන් වහන්සේට කිසිදු ආකාරයක බෙදීමක් බීදයක් කිසිදු ආකාරයගහෙම පුද්ගලීන් විවිධ විදියට වර්ගීකරණයක් කරන්න බැහැ. බිස්සුන් වහන්ස ළඟ සමානාත්මතාවය තිය කවුණාව තියෙන මෛත්‍යය තියන්න ඕන රටේ ඇතිවන ගැටලු සසාහනකුත් දේවල්ට බිස්සුන් වහන්සේ අනිවාරම කතා කරන්න ඕම. කතා කරල මහජන්තාවගේ යහපතු දෙෙසා මඟ පෙන්වන්න ඕන. හැබැයි ඒ මඟ පෙන්නීම කරන්න ඕන බිස්සූන් වහන්සේත් අර දේශපාලන මඩුගුහුරුට පැලනිම බිස්සූන් වහන්සේ ඇදේශපාල මඩගුහුරුවට පැන්නෝතින්. සම්බුදු සසුනේ පින්ගෙතට මොක දෙවෙන්නේ. අතමේ වෙලාතින් හානිය බලන්න. අද මො තර ලක විනාසක් කලාති නාද. එනසා බිස්සුන් වහන්සේ දේශපාලනයෙන් නොකළ යුතුයි. නමුත් තමන් වහන්සේලාට සිව්පසයෙන් ඇපු ප්‍රස්ථාන කරලා රැකබලාගන්න ගිහිපින්වතුන්ගේ මෙලවා ආර්ථිකමය ධනය බලයාදී දේවල්ලින් ඔවුන්ගේ දියුණු වෙනුවෙනුත් පාලවන්ගේ දියුණු වෙනුවෙනුත් අර්ථීන්ධර්මයෙන් අනු ශස්නා කරලා ඔවුන්ට යහපත පෙන්න්න ඕන එක බිස්සුන් වහන්සේ නමගේ වගකීම. හැබැ බිස්සුන් වහන්සේ නමගේ වගකීමක් වෙන්නේ රටට පාලනය කිරීම. ඒක නොකළ යුතු දෙයක්. වාමි වහසේ තුකට අපි දැන් ඒගැන අපි විස්තර වශන් සහන්සේෙන් අපි පිළිතුර ලබාගත්තා ඊළඟ ප්‍රශ්නීයටවි සහ දේශපාලනයට ස්වාමීන් වහන්සේ නමක්ගේ සම්බන්ධය ඇති වනෝති ස්වාමීන් වහන්සේ නමක් දේශපාලන්ට ඇතුළත් වනෝති එතිනින් සිද්ධ වන්නේ අපේ රට යහපතක්ද සවාහන්ස අයහපතක්ද ඒක පොඩ්ඩක් අපට ටල් පින්වන්තය අපේ අපිට මහත්ම බිස්වන් වහන්සේ නමක් දෙේශපාලනය කිරීමෙන් මේ රටට කිසිම හපතක් වෙන්න හැ මේ රටට වෙන්න මහා විශාල හානියක් ඒකට හේතුව තමයි දේශපාලනය වෙනුවෙන් අතීතයේ පියරජ්ජුරු මරපු සිද්ධි ඒවගේම තමන්ගේ පවුලෙ සහෝදුර සහෝදරියම් අරපු සිද්ධි රාජ්‍යපාලනය වෙනුවෙන් කරපු ඉතාම පහත්තාකාරයේ කාන රාසියක්ක් අපිට ගන්නපුළවා. එතකොට දේශපාලනය වෙන්ුවෙන් නොකරන පවක් නෑ. ො නොකට යත්තක් නෑ හැම අ කටයුත්තක්ම කරනවා. බල වෙනුව වර්තමානය මෑ තිීතිහාස වනත් සිදුවන බොහෝකාුණුවලින් ඒක අපිට පේන දෙයක්. බිස්සවූන් වහන්සේ ඒ විදිහට කටයුතු කරන්න ගිහාම. සියලුම සමස්ත සංඝ පරම්පරාවට ඒක මහ විශාල හානියක් වෙනවා. දැන පූදාානයයට ගත්තුොත් දෙෙදහ මුල්කාල දිනේ හෙලෝරු මේ චන්දෙල්ලු, හෙලුරු මේ චන්දීල්ලනයේ මුළුකාලි මගේ සිස්ස පොඩි නමක් පිුවි පිරුවන් වැඩම කරලා, මේ පිරුවනි ඉස්සරා හවස අපි විහාරස්ථානයට වඩින්න පාරයින අතර වෙලා හිටියා. පොඩිහාමුදුරු, නැවති විහාරස්ථානයට වට්නවෙලාට වැඩිය නැතිහින්දා ම ඉක්මටම හොල්ල බැලුව ඇක් අන්තුරක් වඇත්මකක්ද කියලා සිද්ධිය ප්‍රමාදිිහින්දා වහනයක් එහෙම පිටත් කලා. පිටත් කරලා පොඩිහාමුදුරුව වහනය මේේ වඩම් මංගාව අහනකුට ඇස්තිකයේ කන්තුරු. ඌරමියියෝ හගගිඩියෝ කිය කිය මේ පොඩි හාමුදුරුවන්ට බැනබැන ගිහිලමිසක් වාහන නවත්තල නැහැ. ඉතිං, අපිට විඳින්නවුණු අධදැකීන් කරදරවලින් එකක්නෙ අනි සමස් බිස්සූන් වහන්සේලා කුච්චරක්නම් පිීටාට පත්වෙල ඇත්ත. මවිසාල විදිහයට බිස්සූන් වහන්සේලා දේශපාලනය කදන්නේ යෑම හින්දා සද්ධාව ගිහයකි නැති වෙලා යනවා. ඒවාගේීම ජාතිබීත ඇති වෙනවා ඒවාගේීම ආගම් බීත ඇති වෙනවා මොකද වෙනත් ආගමික දේශපාලන කණ්ඩා අයන්ගෙන්න්න. ඒවාගේම එක පිරිසකට බිස්සුන් වහන්සේ කටුුවෙන් හදනවසී මාවන්න හත්නවා ඉතින් බිස්සූන් වහන්සේලා දේශපාලනය කරන්නේ ඇමි සම්පූණයෙන්ම මිනිසුන් ස්වාමින් වවහන්සේලා සමඟ වහිට බැඳගන්නවා. ඒක එතනින් අතර වෙන්නේ. බිස්සුන් වහන්සේ නමක් උපන්ගේීම විනාස කරන්නට කටයුතු කරනවා. බිස්සුන් වහන්සේට ගමතුළ කීතියක් ගෞරවයක් ඇතිවෙන වන ගම්වැස්ව ඒකට බය වෙනවා මොකද ඒස්වාමන්හස දේශපානයටුත් දේශපාලන ය කරන කට්ටියට ලොකු පස්නයක් වෙනවානේ එනිසා උපන්ගේම බිස්සූන් වහන්සේගේ ගෞරේ නැති කළදාන්නට යුතු කරනවා. ඒවිතරයක් නෙමේ විස්වුන් වහන්සේ දේශපානය කිරීමහිද අප පහැදුනුවයගේ පැහැදීම ඇතිකරන්න බැරි වෙලා යනවා. අප සන්නන්න අපසාදාය. කොහොමද පහැදුන්වගේ පැහැදීම ඇතිකරවන්නේ. පැහැදුනුවගේ පැහදීම වැඩිදියුණු කරන්නේ බැරි වෙලායනවා. කොහොමට පැහැදුනුවගේ පැදීීම වැඩිදිියුණු කරන්න. සම්බුදු සසනතුළ බිස්වුවක් හැසිරන්නට ඕන අප හැදුයගේ පැහැදීම වෙනුවෙනොත් පැදනුවගේ පැහැදීම වැඩිජූුණුවීමම වෙනුවෙනොත්. බිස්වුන් වහන්සේ දේශපානය කරන්නේ ඇම තුළින් සිද්ධ වෙන්නේ අනාගත සම්බුදු සසනු මහා විසාාල අනතුරකට මොන දෙනේ එක. දැනටුමත් ඒ අනතුට මුහුණ දීලා. කිහිප දෙන්නේ දේශපාලනය කරන ලෙසා. දේශපාලනියය නොකරන ඒට තදින්ම අක මැති සිල්වත් ගුණවත් බිස්සූන් වහන්සේලා මොහ විසාාල පිරිසක් දැඩිසී පීටවට පත්වෙලාඉන්න. ගම්මානවල සමිස් සමාගන්වල. පන්සල් වල පසුවම හොයාගෙන ගියෝතින් හර චන්දී ඉල්ලන්නට කලින් තිබුණ වාතාවනයත් චන්දින් පස්ස වාතාවනයක්ත් කොහොම දෙකළ බැලුවොත්. බොහෝ පන්සල් විහෙර විහාරස්ථාන වට බොහෝ පීඩාකාරී ජන්සමාජ රලි මේ වෙනකුර නිර්මාණය වෙලා තියෙනවා. එනිසා බිස්සවන් වහන්සේ රාදේශපාව නොකර යුතුයි කිරීම මේ රටට මහා විසාල් අනතුරක්.ස්ස දේශපාලනය නොකළු විපී කියලා බුද්ධ දේශනාව සඳහන් වෙනවද. අප පොි පකි ඕපවන්ත මහත්මා ඉතාමත් පැහැදිලිවම බුද දේශනා ගන සඳහන් වෙනවා දේශපානසා හඩුම තර්ම රජෝරුගෙන කතාාවත් නොකළට කියලා භාගිවතුන් වසේ බිස්සූන් වහන්සේ වාරක්ෂා කරන්නට බිස්සූන් වහන්සේට චූලසීලයේ මජමසේලයේ මහාසේලිය කියලා සීලකමයක් සකස් කරලා තියවා සීලකමේ තුළම බිස්සූන් වහන්සේ විසින් නොකළියයුතුකානා රාසික් කෙනවා. උපන්ගේම බිස්සූන් වහන්සේගේ බිස්සූ චරිතයේ විනාස වන එක විනාස කරනය එක විසේසම දේශපාලනය වගේ කවුන හින්ද උපන්ගේම බිස්සූචයිතයේ සම්පූර්ණයම නැතිකල්ලදානයක වලක්වන්නට භාගිවතුන් වහන්සේ අතීතේදී. සූත දශනා රාසියක දීම. විසේසයම අපිමේ වෙලා මතක් කරමමුකෝ චුලහතිපදකම් සූත්‍රේ. ඒග සාමන්්‍යපල සූති ඒවාගේ සූත දීශස්නා රාසයක මොයගැන් සඳහන් කරන මංයි සූතදයක නම්කිව දෙක වැදගයි. විසේසේම බලතන්හාාවෙන් අන්ද වෙලා හිටිය අපි අජාසත්ත මහරච්චරූ තමන්ගේ පිහරැත්තුමා නසලනේ මේ රජකම් ගඇත්තේ. හැබැයි අජාසත්ත මහරජ්ජුරු බලතන්හාාවෙන්ට රජචකම් වෙන්න්නේේ. ඒ රජතුමා බුදුදහමට නැපුරුවුණු ඒ අවස්ථාවත මේ සාමഞපි සූතියේ ඉන්නේ පීතුූ ගාත ජතම රච්ചරුව. අජසත මහරත්තුමා මෙලොවතීම බිස්වූන් වහන්සේලා ලැබෙන සමන ආනිසංස පිළිබඳ අහපුවෙලාවේ බුදුරජාණන් වහන්සේ චූරසීලී මධ්‍යමසීලී මහසීලේකැන් දේශනා කරලා ඔය දේශපාලනය සහ රජවුරු ගැන කතා සහ ගිහිකරන රැකයාදී දේවල් සීරුම දේවල් නොකළේ යුතු ආකාරයක්ත් බිස්වකෙන් වැඩකිලා කටයුතු කරන විදිහත් බිස්වූන් වහන්සේ ද්‍යනඋපතවා ගන්න මාර්කපල උපතවා ගන්න අභිඥා උපතවා ගන්න. කරන විදිහත් අපූරුවට අර අජාසත්ත මහරජ්ජුරු පීතෘුගාතක අජාසත්ත මහරචජ්චුරුවෝ. බුදු දහමට නැබුරු කරලා තුනුරුවන් සානග උපාසකෙක් බවට පත්කරපු සූත දේශනාව සඳහන් වෙනවා. එවිතරක් නෙමේ චුලහත්්‍ය පදවූපම සූතතයේ භාගවතුන් වහ සතීත දේශනා කලානෙ ඒ සූත දේශනාවෙන් ලාංකීය සිංහල රත්තුමාට අහන් හම්බුණ මුලින්ම අපි දේවානම් පිතිස මහරත්තු මාට එතුකට මිහින්තලා පවවේදි දේවාන පේතිස්ස මහරච්චුරුවෝ හරි මපූරුවට අපි මිහිතු මහරාතන් වහන්සේගින් ඔය චරසේලේ මධ්‍යමසේදේ මහසේදයට අදාලිවිස්ත්‍රටි දැනගන්නවා. මේ දඹදිව ඉඳලාපු සමනාමයම් මහාරාජය. මේ කියලා මහරඇත්තුමන අපි සමනියෝවෙමු. අපි නිසාකසිංහ බුදුරජාණන් වහන්සේගේ සාාවකව සමනයවෙම ඔබටම අනුකම්පාපෙන්ස දඹදිවේදලා වැඩම කළේ කියලා අපි මිහිදු මහරාතන් වහන්සේ අනුශස්නා කරමින් චූලහති පදෝගම සූතිය දීස්නා කරද්දි. ම ඉන සමනයන් වහන්සේලා අඩුමතරමේ සජවරු ගැාදී කිසිගෙනෙක් ගැන කතාබස් කරන්න නති. ඒවාගේම තමන්ගේ බිස්සූතිෙන් නොගලිපෙන කිසිව පිළිගන්නේ නැති සිල්ුවත්ව ගුණවත්තටයුතු කරන තමන්ගේ ධ්‍යාන අභීඥා මාර්කපල උදෙසාම කටයුතු කරන පින්වත් පිරිසක් බව අර චූලහති පදූපම සූත දේශනා විදේශනා කලාානේ. ලංකාට වැඩම කරල දිශස්නාකර පළමු සූත දේශස්නාවීම ඇතුළත්වෙන්නේ දැම්මේ කරන්දේවල්ලට විරුත්ව වුණු කාන. බිස්සූන් වහන්සේ අනුශාස්නා කරන්න ඕන අවවාද කරන්න ඕන. නිසිේ මඟ පිින්නියම කරන්න ඕන. මේ නොම කියලා ඉන්න පින්වතුන්ව නිවැඇදි මඟතාාරගෙන ඔවුන්ට අර්තයන් ධර්රමය අනුශාස්නා කරලා ඔවුන් දනවතුන් අතර දනවතු බලවතුන් අතර බලවතුන් කරමින් කවදහය දවසක රහත්ත පීණවම්පානකම්ම ඔවම සැපවත් කරන්නට ඕන කරන මාර්ගය පෙන්න්න ල දෙන්න ඕන බිස්සුවන් වහන්සේත් අ ලෞකි කිලිස් ගොට වැටලා මේ ශාසනික පැවැත්ම අනතෝට පත් කරන්නේක් පන්න හොඳ නැ. ෝස. අපි ගත්තාහම අතීතිය ස්වාමණන් වහන්සේලා දේශපාලනය කරල නැද්ද ඒ ගැනි පොඩ්ඩ කතා කරවන්ස අනි්‍යක අපි ඇත්තර මහරතිනවා ස්වාමිණ වහන්සේලා අපේ රජවරුන්ට අතීතය හිටපු අපේ රජවරුන්ට අනුශාසන උපදෙස් ලබා දුන්න කියලා ඒක දේශපාලනය හා සම්බන්ධ ඒහා යන කාරණාවක්දගෙන පොඩ්ඩ අපට පැහැදි කලවා පින්හන්ට අපේ අබීටම හත්ම අතීත බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය සමී ඉන්දියාව, බිස්සූන් වහන්සේලා දේශපාලනය කළේම නැහැ. ලංකාව තුළත් බිස්සූන් වහන්සේලා දේවාන පිරිස්ස මහරජ්ජුරුව සහ ඇඒ ඇත අතීතියගත්තාම දෙශපාලනය කළේ නහැ. එවුුණටසිව්පසයෙන් අප උපස්ථානක න රටරැසි අන්ට අර්ථයන්දර්මෙන් අනුශාස්නා කළ විශේසේම ලාංකේ රජතුමාගෙනා. මොකද, ලංකාවිදී ලාංකිේ රජමානය මුලින්ම බුදුදහා වැනඳක ඇත බොහො දරම් භක්තියෙන් ගවරවින්. ඒවාගේ සියලුම රජවරුන්ට මේ රට ස්වයම්පෝජිත කරන්නට අතීතය සංගරත්නයෙන් මහ විශාල අනුශස්නාකොඩයක් ලැබුණා ඒකනේ අතීතයේ වෙනත්ආගමක ක්‍රමතිබුණු රටවල් දුප්පත්තතිය එද්ද ලංකාවගේ රටක් බොහොම තනවත් ඉහළම්මට්ටමක තිබ්බි බලන්න කතීත සියවබෘතිය සංගරාත්නය ඒ භූමිකාව හරිටම කලාා. උන්වහන්සේලා කවදාගත් රජකමගන්න, රාජ සභාවල ඇමතිකංගන්න රාජ සභාවල නියෝජිටෝ වෙන්න ඒවාගේම බාණ්ඩාගාරික තන්තෝල් ලබන්න විවිධාකා රජී තනතුල් ලබන්න කටයුතු කළේ නැහ. ඔන්න අගරගන්න තිබනාා. අතුමාට කිවන රතුම අතන්තුරු දෙෙන වැටපු කුදදෙනවා නමුත් ඒවාගේ කියයා පටිපාටකට අතීත සංගධත්නය කටයුතුක ලේනහැ අතීත සංගධාත්නය නිවැට උපදෙස් නිසා. සම්බුදු සසුන බබලන්න කටයුතුවුණ. ඒවාගේ රට බලන්න කටයුතු වන. ගිහිපින්ගතුන් ගොඩාක්දවුණ ඕන. අපේ පිහන්ට මහත්මා අතීත සංගධාත්නය දේශපාලනයේ කරපුතෙන් අපිට හම්බූ නැතිවනාට අතීට සංගරත්නේ දේශපාලනය හා සමාන කාණාවලට යොමුුවීමහින්දා සිිද්ධූන විනාසයන් ගොඩා හඹ වෙනවා. විසේසයම මහසයෙන් රත්තුමාට අදාල සිද්ධියයේද. මහසයෙන් රත්තුමා මහාවිහාරය විනාශක උන්තුපපු සිද්ධියදති අපි හම්බුවන එකට උදවකරපු හාමුතුරුන්තිමට ගාතනය කරන්නට රජබිසුව කටයුතු කරවීදිී. එක ම සජතුමාවනත් නොමඟයාවමින් කරන්නහද විනාසයන්ට රජමාලිකා ඇතුළිම ඇතිතුුණු කුමන්තන. වර්තමානයේ බිස්සුන් වහන්සේලා දේශපාලනය කරමින් ඉහලට එම ගිහින් යම්යම් කටයුතු කදාා කියමුකු. ඒ බිස්සුන් වහන්සේලාගේ ජීවිත සුරක් සිෙතවේද. අතීත පාඩැංගලින් බලන්නකු. බලයවෙන් මේ මොනවදනු කරන්න. ඒ ස්වාමෙන් වහසලක් ජීවිතවල්ට හානි කලාාට පස්සේ ඒ හානි අත්ික සම්බුදු සොසුනේ පැවැත්මට වුණු විනාසේ කොහොමත. එනිසා බිස්සවූන් වහන්සේලා කිසි සේත්ම දේශපාලනය නොකළ යුතුයි. අතීති සංගරත්නය අනුශාස්නා කරමින් රටස්යම් පෝසිති වෙන්නට රට දියුණ වෙන්න ටවසකන මඟපෙන්නීම කර ලතියන වන්නසා අතීී ලංකාවකුට අත්තිව වුණූන ශේෂ්ට දියුණුවක් ලබපු පිම්බරම රට බවට පත්තවෙලා තියෙනවා. නමුත් වර්තමානය වෙනකොටනම් බිස්සවූන් වහන්සේ දේශපානය කිරීම නිසා සම්පූණීම ලොකු පරිිහානයක් තමයි දකින්න තියන්නේ. ස වහන්සගේ පැදිල් කිරීමත් එක් මට ඇතර මේ ප්‍රශ්නය මට මතු උුණස්වන් වහන්ස ඇතරම අපි ලෝකී දියුණු රටවල් ගත්තුසින් ඒක රටක්වත් බෞද්ධ රටක් රටවල් ගොන්නට ඇතුළත් තින්න නිනහස් වන්න්නන්සේ. ඒක ගැන මොකක්ද හේතු සහස් දැඟා අපේ ගත්තු ලංකාව බෞද්ධ රටක්. බහතර ඉන්න අපේ බෞද්ධ ජනතා. ඉතින් මේ වගේෙන් අර්ථයෙන් ධර්මෙන් අපිට අනුශාසනා ලබන්න හැකියාව තියෙත් දිසායිහසක ඇයි මේ බෞද්ධ රටවල් අපේ ලංකාව බෞද්ධ රටක් විදිහට ඇයි අපි මේ නොදියුණු තත්ත්ෙන් තාමීන සන්හස. පින්වන් තීටමහත්ම ඒක ඉතිහාස ඉතිහා බලන්න වෙනවා. විශේසයෙන්ම පෘතිකීසි ලන්දේසි න්ගේසි ආකමනවලින් පස්සේ ලංකාව දියුණුවේ අගාදේටකයා. ඒවාගේ ඊට කලින් ලංකාව ගුඩාක් තිවුණු රටඒවාගේ අනෙකුත් රටවල් ගත්ත හමත් අතේ ගොඩස්වෑම්පෝසිත හුඟාක් ඉහලින් දියුණවෙලාද බලතිෙනවා එහැම රටකම අතීත නටබුන් වලින් අපිටේ බවප්පයනවා නමුත් වර්තමානී ඇතිවුණු විවිධ ආක්‍රමණික බටහි රටවල ආක්කමිනිර ක්‍රමත් ඉන්පස්සේ ඒ ඒ රටවල් යටතටාරගන්න ඒ රටවල්ලති අධ්‍යාපනක වෙනස්කිරීමත් විසේසීම බුදුදහම අනුව පැවැතුන ක්‍රමයි වෙනස් කරලා රාජ්‍ය පරිපානී ඉඳලා බෞද්ධනවන වෙනත්කම උගන්නමින් බුදු දහම් පිළිබන් සැකසංක ඇති කරමින්. සිදුකරල තියෙන සම්පූණයම උපක්්‍රම සීලී කුමන්ත්‍ර ආධ්‍යාත්මික පැලිය හින්දා. එක උපක්ක්‍රම සීලයේ කුමන්ත්‍ර ධ්‍යාත්මික පැල්ලියක් කරලා තියෙන හින්ද. දැන් වර්තමානය ලොකූ පරිහානයක් වෙලා තියෙනවා. දැන් බුදුදහම තුළ බිහිතන කෙනෙ කවදාවත් නයිවීද. ඒකේන බෝගයේ බුංජේය බිහිකම්මම් පයෝජයේ චතුත්තංච නිදාපයේ ආපදහස භවිස්සති බුදු දහම තුළ පිහිතලා වැඩකරන කෙනෙක් කවතාවත් නයකාරයෙක් වෙන්න අත්තිසුකම් භෝගසුකං, අනනසුකං අනව්‍යසුකං, අනන සුකං කියලා, මම කාටවත් නය නැති කෙනෙක් කියන සතුර තමන්ට විඳින්න පුලුවන්කම තියෙන්න ඕන කියලා උගන්නන භාගවතුන් වහන්සේගේ ඉගැන්දීම අනුවව කටයුතු කළලා අනම්. අද මී ලංකාවේ මිච්චර ණයකන්දක් ඇතිවීද. මේ සම්පූර්ණ පරිපාලනකම, ගිනි ලතියෙන අරගෙන යන්නේ බෞද්ධ විරෝධී කමට. ඉතිං ඒ බෞද්ධ විරෝධී ක්‍රමේයට අරගෙනයාන අයකි ඒ පසුබිම තුළ ඇයිහෙම කටයුතු කරන්නේ කළ බැලූත් ඒ යට බෞද්ධී ගැන්වීම ලැබිලනෑ ලැබෙන්නැ. ඒ කියාත්මක් කරන්න. ඒ කට්ටිය ඉගනයගත්ත බටහිරය විශවිද්‍යාලවල ඒවාගේ අයට උපතිස් දෙනාය ඒ අයව මෙහේවනකට්ටිය ආදී විදිෙර බටහිර ජාතියන්සා නානාපකාර කුමන්තර කණ්ඩායන් නිසා තමයි මේ පරිහානය වෙන්න. බෞති ඉගැන්වීම තුළති කවදාවත් ස්වාමියයා තමන්ගේ භාරියාව වෙනත්ගෙතරක වැඩකාරයක් විදිහට යවයිද. විසසයම මැතපේදිකට එහම යවයිද. පවදාවත්්‍ය වන්නහ. මකද හේතුව බුදුදහමතුල උගන්නන්නේ ධනවතුන් අතර ධනවතුම් බලවතුන් අතර බලවතුන් වන කමයා මේ චතුරාරි සත්ත්‍ය ධරමේ දේශනාක නතුම් දහමක්. චතුරාරි සත්‍ය ධර්මී දුක්ක සත්‍ය තුළේන පංචුපාදා නස්කන්දය කියන කානාව ඇතිවින්න හේතුවන්ගේ. ඒට රූපවල චිත්තා සනදාාහතක් ඒවාගීම සිත්්තට සහ චෛසකොල එක චිත්තාාසනය කා විකාල ඇතිය. ැති වෙද්දිම නවත ඇතිෙන ඇති වෙද්ඩිම නවත් නැතිවෙන. ඇතිව නැතුව යන පරම්පරාව කවදහය දවසක තුන්තරාබෝධීෙන් එක්තරාබෝධියකට පත්ව මඟපල් ලබා නිවන් දකිනකම් ඒන රහතන් වහන්සේගේ හු රහතේණින් වහන්සේගේ අනුපාසේෂ පයිනිර්වානී දක්වා ම පේ මහත්මා. නාමරූප ධර්ම හටගන්න හේතුවන්ගේ. ඒ නිසා දානය සීලයේ නෙක්කම් මේ ප්‍රඥාව වීද ඉවසීම සත්‍යවාදී බව අධිස්ථානයේ මෛත්‍ර උපේක්ෂාව යොක්කෝම් දසපාරමිත උපාරමිතා පරමත්ත පාරමිතා දිය වැඩෙන ආකාරයේ වැඩ පිළිවලක් සම්බුදු සසුනතුළ උගන්නදවා. දුක්ක සත්‍යට අදාළව මේ පැවැත්ම සිද්ධවන විදිය දන්දීමමාද උක්කොම ගැන උගන්න අද්දී දන් දෙන්න නම් තමල්ලඟ වස්තුව තියෙන්න වෙනවා. වස්තුව තියෙන නම් තමන් ඒකට උපේයන්න වෙනවා. උපේ අන්න නම් උපේනකමය බලවත් එන්න වෙනවා. එතකොට තමන් හොයන්න ලක්සයක් නම් ඒකට පනස්ථහක්ම සීයට සීයට පණහක්ම. මුමිල මුදල් ලැබෙනකමයට යොදවන්න වෙනවා. ඉතින් එහෙම යොදපු ජීවිතයක් තියෙනවනන් දුප්පත්තේද. ඒයි පාරමිතතා ඔක්කෝම් පුරමින් නිවන් දකින්නට යනකමට සක්තිමත් කරගන්න ඕනෙහින්ද ඒ වැඩ පිළල හරිටම කියාත්ම කළු දීපලි ඉඩකඩන් යානවාහන බවබෝග සම්පත් උතුරමින් ඒ ඇත් වූ සැපවත්වෙන බලවත්තන දන්නවා දන්දුන්නාම ලැබෙන කෙලපති පලිපිපා ලැිදක බුද්තිම දින්න්නඕනකළ බුත්තිමටිින් නොවගේීම නිවන් දකිනකන් සුවසේ නිවන්දී හැකිකමේ දන්න හිදා නාමරූපගැ දන්න අය හපූරුවටය එක කළමනා කරමක දෙගෙන දනවතුන් අතර දනවතුන් වෙන බ අතට බලවතුන්ගෙනවා. බෞද්තිී ඉගැන්ලීම් අනුව රාජපාලනයක් වෙ නෑ. බෞතිී ඉගැන්වීම අනු ජීවත්තෙන්න්නේ. බෞතිී ඉගැන්වීම යටපත් කරන්නත් ඒ ගැන සැක සංක ඇති කරවන්නත් ඒක සම්පූර්ණෙන් දුරුවල කරන්නත් උපක්කම සීලී කුමන්ත්‍රන ගොඩක්යාාත්මක වෙනවා ඒ කුමන්තන වලත් තවකක් තමයි දේශපානේ. ඉතින් බිස්සූන් වහන්සේ දේශපාලනය කලාාගේලා කවදාවත් බිස්සූන් වහන්සේට... පුළුවන්කමක් නැපින්වන්ත මහත්ම මේ රට අර බෞද්ධ ඉගැන්වීම්වල තියෙන විදිහයට කටයුතු කරවාන මොකද බලතන්හාාව ඔස්සේ ඉස්සරහා. එක බලතන්හාාව ඉස්සරහා. මොනවද බලය වෙනුවෙන් අනිත්තය නොකරන්නේ. එනිසා ලෝකී තියන බෞද්ධර රටවල් වර්තමානයේ යම් පරිහානියක් වෙලා තියෙනවා නම්. ඒට හේතුව බෞද්ධක්‍රම ය ඔස්සේ ඒයට වැඩකරගෙන යන්න බැරිවන විදිහට අ ඒ අයව කලින් ආක්‍රමණය කරලා බලය අරගෙන හිටිය පිරිස ඒඒගේ විශ්වවිද්‍යාලසාහ ඒගේ අධ්‍යාපනකම තුලින් ඒ රටවල් ඩැන්ට පාලනය කරමින් ඉන්න ඇගේ සම්පූර්ණයම මොලහි දීමක් කරලා ඒ වෙනත් ආකාරයකට හිතන තත්වයට පත්කරලා මේක අවුල් ජාලාවක් කරලා තියෙනෝ. ඉතින් බුදුදහම අනුව ්‍රට් හටක් පාලනය වෙනවානම් රට දනවතුන් අතර දනවතුන් ඉන්න රටවල් බලවතුන් අතර බලවතුන් ඉ ටවර් පර්තමානය ඒ කරන්න උපහක්කම සේලිය කුමාන්තනකරුවන් ඉට දෙන්නේ නෑ. ඉතාමත්ම අගන පැදිි කිරමක් සවන්හන්සේ සිද්ධිකර අත්්‍යවශයම අත්්‍යවශය මේ කවුරුත් නොදන්න අකාරණයක්ක්ෂවන්න සමොකද අපි නිවන් මඟ අප අපි නිවන් මග ගමන් කරන්නට අවශ්‍ය බටපිටාවකෙන් අපිට අවශ්‍ය ලෞකික සම්පත් ඒ නිවන් මාර්ගය යදී අපට හම්බ ව ඒද ම යින්න්ස ඇතරම කිටීම පැහදිලි කර න්සේ ඊළඟ ප්‍රශ්න අප යොමදී ස්වාමීන් වහන්සේලා දේශපාලනය කරනක සම්බන්ධය මහාහජනතාවගේ ප්‍රතිචාරය කුමක් වගේ ස්වාමීන් වහන්සේ හිතන විදිහට කොහොම මහජනතාවගේ සමස්ත ප්‍රතිචාරය සන්ස පිවන්ත මහත්ම අපි පාලට පැහැල ජනතාව ඉක්කෙනග ක්නාක ඔයකෙන හගෙනහකිෙන ගියවත් ැමෝගම්ටින් පිටව අපිනං කැමතිනය අපි නාං කැම අපිනං කමත්නය කියලා. මහජන්තාවකින් ඇහවොත් අති බහුතරයගම වචනයෝ විිසුන් වහන්ේ දේපා නොකල යුතු නොකළ ුතු නොකල යුතු ොක තු අපිටත් මුණගැල ඉන්න කිසිම කෙනෙක් බිස්සුන් වහන්ස දේශපානය කනට කැමතින හය බිස්සුන් වහන්සේ දේශපානය කරනය කැන හරිමක මැත්තක් බලවත් අප්‍රසාධයක් බලවත් අප්‍රසාධයක් ඇමේ මහජන්තාවට වගේ බොහෝ බිස්සුන් වහන්සේලාට තියෙන. එනසා බිසුන් වහන්සේලා දේශපාලනය කරනයකට මහජන්තාාව මෙච්චර අක මැතිවතියත්ති. බිස්සමස්ත බිසුන් වහන්සේලාගෙත් අති බහුතරයක් අක මැත්තෙන් තියෙත්දී. අතලුස්ස ඒ කිරීම සුදුසු නැහැ මහජන්තාවක් කොහොමත්ම කැමති නැහැ. ස්වාමි වසය අපිට සානස සඳහන් කර අදකලින් මේ. මෙහම දේශපාලනේ භික්ෂන් වහන්සේලා දේශපාලනය කිරීම සුසුදල සුදුසු සම්බන්ධෙන් අප ප්‍රශ්නයකට සාමහන්සේ දීපපු පිරිිතුරක් සම්බන්ධෙන් සාම වහන්සේයට දොස් අන සිද්ධුවනා කියලා අපිට මේ සානන්සය අපට සඳහන් කර ඒක ගන සවවින්සේ පිොඩ්ඩ සහංකරති කුමක් ද සිද්ධිය කොම සවාන්ස සිද්ධ වනේ මකක් සම්බන්ධයෙන්ද. ඒුණම හත්මයා සෙනසර ඇතැ. අපි සජීවීව පේස්බුක් කොස්සේ ධර්මසාකච්ඡා පවත්තනවා. හැමදාමතයට ප්‍රස්න කොහම තතියපනාාවට වඩා අහනෝ අහනේවට ඒ මොහොතේම අපි පිරතුවූ ලබා දෙනවා. ඉතිං ඔය කියන දවසිත් අපේ හරතිබ්වා බිසුන්හන්සේ දේශපානය කිරීම සම්බන්ධුව ප්‍රශ්නයක් ඉතිං ඒකට ධර්මීනිානකූලක් පිරතු ලබාතුන්න. ඒක අන්තර්ජාලය කොහමහද අපි අති පූතනය කලකුඩ ඇති යහර පින්වස්සාමන් වහන්සේ ස්නය කරලා තියෙනවා ඉතින් උන්වහන්සේ ඉන් පස දුරකත්නය කතා කළ ටිටක් සැරම් කතාහ කළ සෝන්සලන්ගේ හඩ පටය තිය ඔබේක හලම මු සන්හන්සනේ මොකද සිින්දුනයක ලොබට හරි දැනගන්න හොඳ මකෝජ හ පහන්නේ කියන්නඒ දමොක් සමසර දාලා නේ දේශපාල ජීරධර ල ොග ිය ිය මොක්ද. තොපිට බණ කියන්න උපුතාව මේ රට බේරල් තිේ කව්ද තොක අම්මන අපපදල්ල ගන පොලේපුතතාාව ම අන්ග කලප වයි විීඩියෝට අහවල් දාපු ලබ්බල තොපිට බණ කියන්න හරි භාවනා කරන්න හරි ම මගු ලොක්කම කරන්න නං යකෝ මේ මොකට දම මේ අපි ඇැතකිරීම් කරන්නේ බොලහට මේ මේ හැනත් අමුසට හැන ඕ කියන්න අපහන්නේ හමයින් කරපිය පාරයා ීට ගන බල්ල ගරක් පොඩ මත්‍රපයා ගැන තමුසන බෙබ පොළගේ බොල බණ කියවන බන කියාගෙන ඒක කළපං ඒක කරගන කාල හිතපියාව සොපිට බණ කියන්න හරි භාවනා කරන්න හරි අම්මගේ රෙද්දවල් කරන්න බොලට යි හැබිලැති ලැබිල තියෙන්න්නේකු අතුම කරන කැපකිීම මනික්සා තේරුණාද ඇහෙනත් තමුසට ඕහතිහාන්නේ කියන්න න්නද ලබක් යි කරනවාහම මංන් වහමේන්න හතනනිද මස හ මහනෝනේ පහද මහනේ තපු වනය පෙහන්නේ තාපෝ වනේ පංහම්බෙන්න්නම් තබුසගේ මහයි කා එක්කම පොලක මේ මෙෙම්න්නේ දහස දුරන්න හම අමුසල ධර්මය කතා කෙරනවා දේස පාරන් ජීවරධරගෙන කාඩත් අමුසේ පරසේනා කියනෙ මොකක්ද අපි කරලා තිියෙන්නේ ගට වාහෙලා මහමයින් කරනවා ග වරු ගලා අයි ඕන පර බල්ලෝ කාලගන්නේ තොපේ සැම්බින් කිසි මෙෙනද නෑන කාලග ියෝ තොප්පි කලේට වෙලා බාව නාරගෙන හැම ගෙනය කලලබය නිවන් දකින්න පැරින ඕන එක තොපින නිවන් දකින්න හරි පිින්ඳ පාතයන්න හරි ඔය ඔක්කල කරන්න පුළුවන් ජකු අපි මේ බෙල්ලල ොුණනිකා එටම පටරදියයි වරගරන්නවා කාරග්්‍ය අයින් කර යහාම පරයා කරලාද ඇති වහාමයි කරුම් එත හෙරට දු හත්තමට ගෙමගන කලි සවතනා කරක් භාවනා කරන්නම ඔර හොඳමම උපුතාලා ස්නන්සේ හඬපටේ අපිආපුවාම අපිට තේරෙන ඇත්තරම එහෙම සාමින්න් වහන්සිේ නවටේ එහෙම කතා කරන්න පුළුවන්ද කොහොම දෙ එහෙම මානසි කක්ත්ත සහස හැදෙන්න්නේ කියන එක සම්බන්ධෙන් ඇතරම ගිහි ගිහියන් විදිහට අපිටත් ඇත්තරම කල කිරීමක් ඇතිෙන එහම දේවල් අහන්ඩ ලැබීම සම්බන්ධ සන්සේ ඒ ගැන පොඩි පැහැදිලි කිරීම වහස ඒ කියවන්න දේවල් එහම කරන්න පුළුවන්ද ඇත්තරම් සයින්නසේ එ එතනති පි ඇතම හත්ම ඇත්තටම ර ගුඩා ත්තේ ්‍යසාර පින්වන්තේ ගරුණිය සාමීින් වහන්සේ හටස ජාතියට ආගමට ගොඩක් ආතරය. හැබැ උන්වහන්සේ ස්තකර ගන්න යනකමයයි වැරදිී. දේශපානයේ කිරීම තමයි වැරදි. හැයි උන්වහන්සේ පුතුම කැපකිරින් ගුඩක් කරලතිීනවා. ඔය කියීන දේවාල නැගෙතිින් උන්වහන්සේරරි කරන්න බැහැ. ඒවා කරන්න පුළුවන් දේවානේ මීතින් අර උන්වහන්සේ අදහස් ප්‍රකාශකරව විධහනය තිති ගල්ගොඩත්තේ ඥානසාර ස්වාමන් වහන්සේගේ මේ ප්‍රකාශේ සම්බන්ධය සසි පොලිසිර පැමි ලි බිරිපත් කරාද හෙම නීතිමේ ක්‍රියාමාර්ගම ඇරගත්තාද මහත්වා එම පේවතන් ගත්තන හෙම ගන්නලාවසතාවයක් නෑකත එකකෙච තැකි ුතු කව නක්තිේ ඒයිස්වාමන් වහන්ස හිතන් ම ක්‍රියාමාර් ගැනීම අනවශ්‍යය කියලා කෝම ස්වාමන්හසේම හිතන්නේ අරමන් කලින්කිවකානම ගලගුද ඇත්ත ඥන්සාර්සාමීන් වහන්සේ රටජාති ආගම වෙනේ ලුු කැපකිරින් ගොඩක් කළා. හැබැයි ඒ කරපු කැපකිරන් වල ප්‍රටඵල මේ රටට දැබෙන්නේ අනාගතයට මකද දේශපාලනය කිරීමත්ක් ඉති හන් සේදේශපාලය නොකර බිස්වන්හහා සරතයෙන් දරම අනුශස්සනය කරමින් හට නිස මක පන්නේීමක් කිරීම වි තිබුණො තැතිනේද මේ තර්ජනය සම්බන්ධ සම වන්සර අතරම හිතර යක් නැද්දකි චකතයක් බයක් නැද් සවස හිතර තර්ජන සම්බන්ධයකිසිසේත්ම එවැනි ගැටලුවක්නැහැ බිස්වූජී විතයට ලැබෙනඇටලෝ දහම අපරු තැී තිවවා සාමාන්ධයවා. සාන්වහන්සේ ඇතරම ඇයි මේ තරම් දැඩිකමැත්ක් දැඩි විරෝධයක් දක්වන්නේ ස්වාමන්හන්සේට අදේශපානය කරන සම්බන්න්නේ කෙනෙක්ටහි හිතැන පුළුවන් සවන්හන්සේ ගොඩක්ම විරුද්ධ බව කෙනෙක්ටසි සිතෙන්නට පුළුවන් ඒ සම්බන්ධෙන් සවාහින් වස පැලි රීම කරවතු. ඒ පින්වන්ත අප අභීත මහත්ම අපිටළේ තරක්න මේ බොු බිස්සන් වහන්ස ලාඇතුව තිය කරලාවක් එතින්ලි විශේසයෙන්ම බිස්වූන්හසේලා දේශපානය කරන්නේ ඇමින් මේ රටටලො කු හානියක් වුණා. ඒවාගේම බෞද්ධ සංස්කෘති්චිටල කු හානියක් වුණා. ඒවාගේම බොහෝදිනාගේ සද්ධාව නැත්තුව කියා. බොහෝදිනා බුදුද වෙනුවට වෙනත් ආගංවල සරණයන්න වගේම සමහරුම් නිරාගමික මට්ටමට හිතන්නත් පෙළබුණා. ඒවාගේම, බොහෝ දෙනා බිස්සූන් වහන්සේලාට නිකවරුණේ දොස්කි යන පටන් ගත්තා. දුටු තනම බිස්සුන් වහන්සේලාට ගඩහාකරයන් තැන්ට පත්වුණ. අද වනත් තිබුණු ගෞරවේ සහ තියන තත්ත්ය දවසින්දහස පරිහානයට පත්වමින් තියෙන. විසේසයම දේශපානය කරන සාමීන් වහන්සේලාසාහ උද්ගෝසන විවිධාකාර විිස්ූතය නොගල පෙන්දේවා කරනය කරන කියෙන් දේවා නිසා සමස්ත බිස්සූන් වහන්සේලාට ලොකු හානිකොඩක්වෙලා තියෙන ංචිහනිපමාණයක් නෙමේ. විසේසයම පාවිචිකන සමහර වචනහින්ද කහුණාව මෛතතිය කිසිවක්නහැ. කරුණාවන්ත හදවතත් තියෙන. මයිතයෙන් පියවුණු හදවතත් තියෙන. දයාව, ඒවාගේම අකුසල් තුරුකරපු කුසල් මාර්ගය තුළ ඉස්සරහට ආපු කුසලයෙන්ම සක්තිමත් වෙන්න ඕන මඟපෙන්නන ඒ මාර්ගී ගිය බිස්සූන් වහන්සේ නමගෙන් ලැබි ඕන කාරනාව දේශපානය කරන ිස්සූන් වහන්සේ දන්සා නැතිවෙලා තියෙනවා. විශේසයෙන්ම නිකට වුණේ බොහෝ අය බොහෝ පවකරගන්න අන්තර්ජාලයේ පොට්ට බලන්න බිස්සූන් වහන්සේලාට කොච්චර දැන් බනිවාද ඒේ බිස්ුන් වහන්සේලාට බැනුන් අහන සිදත වුණනේ සියලිම බිස්ුන් වහන්සේලා කළ වර්ට නිසාද. ඉතාම අතලොස්සාක් ඉතාහම සුළි පිනිසා දසපානය සහමින් බිස්වුන් නොකළ යුතු දේවාය කරනහින්ද ඇතිවුණු කාන. අවවාද කරමින් අනුශස්නා කරමින් විසේසේමහටට ජාතියට ආගමට විරුදත්ධය ඇතිවන කුමාන්තන පිළිබඳ අවධානීයමු කල ඒ එක ඒව පිළිබඳ ජන්තාව දැනවාත් කරමින් මේ රටදය ආරස්සා කරමින් බිස්සුන් වහන්සේට අරතන්දර්මින් අනුශාස්නා කරමින් කරන්න පුුවන් කාරණා ගොඩත්තියනවා. එහෙමති එද්දි පාදීසිී සභාවට බිස්සුන් වහසලා තරග කරනකොට. ගම්වලන්න හාමුතුූරුන්ට පුත්තුම හිරිහරකොඩක් වෙනවා. නින්දා අපහස කොඩක් එෙන බොරු පැමිලි චෝත්නා වගේම හිරේ විලංගව දැමීමගේින් බොහෝ හිරිහර වෙනවා. පලා සභහවලට තරන් කරද්‍ය. වෙසේසීම ිකට් නිරවණයට දැම් මේ වෙනකොට බිස්සුන් වහන්සේලා චන්දිල්ල ඇැත්තේ අරේ සූපරාචනය තැනගවලට විතරයි අනිත් හැමදකට බලකොට තරකන සම්පූර්ණ වැරදීම නොකළ යුත්ත නොවී යුත්ත මේ මේ ලංකාව තුළ නොවී යුතුකානාව මේ සිදුුවීමෙන් වෙන්නේ මහ විශාල හානියක් ශාසනය පැවැත්මට. ස්මන් වහන්සේ විතරද මේ දේශපාලනය භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරන එක සම්බධයෙන් විරුද්ධ වාමන්හන්සේ නමක් විධහයට ඉන්න වාමීන් වහන්සේ විතරද කිසිසේත්මනය මහත් මං විතරයක් නෙමේ. ගේ හ පස්සනේයට අපි පිතුරු දුන්න හිදනයක සාමාජිගත වුණේ. එවනාත තව ගම්මානවල අනිකු සේනාසනවල අනිකුත්් පන්සල්ල අති බහතරයක් සාමින්හන්සේලා මට තදීම විරුත්තයි. බොහෝ සාමින්නාසල මට අක්කමැති. බොහෝ සාමින්නහන්සේලා අදේශපාලනය කන සාමින්හන්සේලා නිසා. උන්වහන්සල්ලගේ ඒ කියා පටිපාටි නිසා අහන් වූුණු ඉන්දා අපහස කරදර වගේ මැතුුණ පීරාකාරයේ තත්ත්වය, බොහෝ බෞද්ධයන් දහමින් ඇත්වීම වගේම මෙ සාසනක පරිහානය සිද්ධ වන විටි දන්නහින්ද. ඒව පේනහින්ද බොහෝ විස්සුන්හසලක මැතිේ. අහල ලබලා නෙකුසාමන් වහන්සේලාගේ බොහතරය ස්වාමින් වහසලින් උබහසල මේකට කැමතිිදකේද. සාමන් වහන්සල කියයාම අක්ක මැතිය කියර. ඒ අකමැතිී කෙන බිස්වුන් වහන්සේලා අතර, මමත්තවක පොඩිහාුතුනම කියෙර. එතකර සෝයන්ස භික්ෂන් වහන්සල කළයුතුේ කුමක් ද ඇතවශයෙන්ම. ඒගෙන කෙනෙක් ඇසූතින් කුමක්ද භික්ෂුවකගේ ප්‍රධානකාරය භාරි සයස පින්වන්ත අබීත හත්. බිස්සවන් වහන්සේ නමක් සිල්වත්වන්න තෝනය ගුණවත්වෙන්න තෝනේ නැනවත්වෙන්න තෝනය. බිස්සුන් වහන්සේ නමක් සිව්වනක් පිරිසටම මේලෝපාර්ලව දෙලෝදියුණුම සලසාගන්න පුළුව මඟ පෙන්වන්නේක් වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ට්‍රිපිටකය අටුවා ටීකා එ විසුද්ධිමාර්ගය මෙන්ද ප්‍රනය වැනි පරිවාර ගන්තවල ප්‍රවීණයෙක් වෙලා ඒ සැබෑ බුද්ධ වච්චනය මතු කරමින් අර්ථයෙන් ධරමය දෝ වැසියන්ට අවවාදංශස්නා කරන්න ඕන මේ ඉන්න සැදැහැවතුන්ට තමන්ගේ බිම්මගල පාසාාව බබල. තමන් දනවත් කරගන්නට තමංග බලවත් කරගන්නට තමංඟ සුකිටම විත කරගන්නට පාරමිතා සියල්්‍යයම් පුරන්න පුළුවන් විදිහට තම තමංග සක්තිමත් කරගන්නට මක පෙන්මන්නේෙක් වෙන්නට ඕනේ. බිස්වූන් වහන්සේලාමලෝපාරලෝ දෙරෝ දියුණුවම සලසාන්නට පුළුවන් මාර්ගී පෙන්න්නන. අවවා ධනුශස්නා සපේන පින්බර. භික්ෂුවක් බවට පත්වෙෙන්න්න ඕනෙ. ඒවාගේම දං හැන්දක්හෝ පූජා කරලා. වැඳී මාත්‍රයක් හරි සිද්ධ කරලා. බිස්සවූන් වහන්සේ ඉදිරිිය පසඟ පිහිටුවලා එක අන්දනාවකින් හරි කටයුතු කරන ඒ ගිහි උපාසක උපාසිකාවන්ට බොහෝපටිඵල පියෝජෙන් ලැබෙන විදිහට අර්ථයෙන් ධර්මයෙන් අම්ශාස්නනා කරමින් තමඟගේ ජීවිතයේ සිල්ලුවත්තටයුතු කරගන්න ඕන. ඉතිං බිස්සූන් වහන්සේ. ික්ස්ූ ූමිකාවතුළ කටයුතු කරලා උතුම් චතුරාර් සත්‍යයා භෝධඥානය කෙරෙසුන්නසා නිවන්දකීම සිදුකරගන්න ඕන බිස්සුවගේ අර්ථයෙන් දරමින් අනුශාස්නා කිරීම හරියට කියාත්මකුණොත් මේ රටව ලෝකයේ අංක එකට තියෙන දනවත් බලව තටවල්වෙේ වී. අපි අතිපූජි තවානේ රථන ස්බිදුජාණන් වහන්සේර පී අනමෝදනා කරන අද අපිට මේ කාරණ සම්බන්ධයෙන් ඉතාමත්ම වටිනා පැිල් කිරීමක් සිදි කිරීම සම්න්ධය. බටත් පුලුවම මනිපු්‍රමාශන්ති තපු වන චැනල්ල එක සබස්ක්‍රයිබ් කරල තියායගෙන මේලනි අගන වටිනා පැදිලි කිරීම් වීඩියෝ වශයෙන් ඔබටත් නැරබිය හැකි ඉතිං අපි නෑතත් ඊළඟ වීඩකින් සම්බන්ධන බලාපොරෘත්තිං අද වැඩසරෑනෙන් අපි සමුගන්න තෙර සර තිරවසැ හ.